හෙට දිනේ පාසල් විවෘත වීමත් සමග පාසල් සිසුන් පිරිසකට නවමු අත්දැකීමක් ලබා දීමට අගනුවර පාසලක පාලන අධිකාරිය කටයුතු කර තිබෙනවා. අද ඔන් ටොපික් විශේෂාංගය එවෙන්වෙන්. කොවිඩ් අර්බුදය නිසාවෙන් වහලා දාලා තිබිච්ච ගොඩක් පාසල් දැන් යලි විවෘත කරන්න සීලු කටයුතු සූදානම් වෙලා තියෙන්නේ. හැබැයි මේ වහලා දාලා තිබ්බ කාලේනුත් ප්‍රයෝජනයක් අරගෙන තමන්ගේ පාසල දියුණු කරන්න උත්සාහගත්තු පාසලක් පිළිබඳව තමයි අද අපි ඔන් ටොපික් තුලින් කතා කරන්න සූදානම් වෙන්නේ. මේ කොළඹ තර්ස්ටන් විද්‍යාලය. මටත් ආදි ශිෂ්‍යෙක් විදියට තමුන්ගේ පාසලට එන ආඩම්බරයත් එක්කම අපි අහලා බලමු විදුහල්පතිතුමාගේ මොකද්ද මේ වුණා කියන පෙරලිය කොවිඩ් කාලේ. කොවිඩ් කාලයෙන් පස්සේ ඉතාම හොඳ ප්‍රියමනාප මනරම් සුන්දර පරිසරයක් සහිත පාසල් පරිසරයක් මේ වෙනකොට නිර්මාණය කරගෙන තියෙනවා. අධ්‍යාපනය ඉහළ නංවන්න මොකද්ද ගත්ත ක්‍රියාමාර්ගය කොවිඩ් කාලේ? මේ ඔන්ලයින් අධ්‍යාපනයට ගුරුවරු පුහුණු කළා, ඔවුන් ආකල්ප වශයෙන් සන්නද්ධ කළා. ඒත් එක්ක ඒ සඳහා අපිට යටිතල පහසුකම් ගොඩක් අපි සපයා ගත්තා. ඒ තමයි ලංකාවේ කිසිදු පාසලක් නැති අයිඩියා හබ් නැමැති රුපියල් 1 කෝටි 20 ලක්ෂක මාන උපකරණ ගෙනල්ලා පරිපූර්ණත්වයට පත් කරා. මේ සමාන උපකරණ ලංකාවේ කිසිදු ජාතික පාසලක හෝ විද්‍යාලයක නොමැති උපකරණ කියලා කියනවා. ඒ වගේම මේ පාසලේ පැරණි ගොඩනැගිලි රසක් අලුත්ම විදිහට අලුත් වැඩියා වෙලා තියෙනවා. පාසලට ළමයි එන්නේ නැති කාලේ අසර 150කට වඩා පැරණි ගොඩනැගිල්ලක් තිබ්බා. අපි ඒ ගොඩනැගිල්ල පැරණි තිබ්බා ආකාරයෙන් සංරක්ෂණය කළා. අපේ පාසල් ප්‍රජා වශරූම් එකට ආවම හරි නිකන් පාසලකට ආවා වගේ නෙමෙයි හැඟීම ඇති වෙන්නේ තරුපයි හෝටලෙකට ආවා. ඉස්සර ඉගෙනගත්තු පන්ති කාමර හැබැයි ඉස්සර අපි කළුලෑල ලිව්වේ දැන් ගොඩක් ඒවා ස්මාර්ට් ක්ලාස්රූම්ස් බවට පත් වෙලා තියෙන මේ විදිහට. අපේ ඉස්කෝලේ තිබුණා ඉන්ටරැක්ටිව් වයිට් බෝඩ්ස් කියලා ඡාතියක්. හැබැයි මේ අයිඩියා හබ් කියන ඡාතිය ඉන්ටරැක්ටිව් වයිට් බෝඩ් කියන එකට වඩා ගොඩක් ඇඩ්වාන්ස් ටෙක්නොලොජි එකක් තියෙන එකක්. කොරෝනා වුණාට ඒ කාලේ නම් මේ වෙනකම් මේ දැනුත් ටීම්ස් ඇප් එක හරහා ඔන්ලයින් සෙෂන්ස් යනවා. මේකේ විශේෂත්වයක් තමයි වයිට් බෝඩ් එක හරහා ළමයින්ට ඉගැන්වීම් කටයුතු කරන්න පුළුවන්. ටීචර්ට වගේම ළමයාවත් බෝඩ් එකේ ගෙනල්ලා බෝඩ් එක හරහා ඉගැන්වීම් කටයුතු සිදු කරන්න පුළුවන්. එදින මේ සුවිසල් වේදිකාව විශේෂයෙන්ම ස්ලිම් නීල්සන් සම්මාන උල්ලේ ජනතාවගේ සම්මානය දිනාගත්තු නිවේදක වෙච්ච චතුර අල්විස්, ඒ වගේම මේ සම්මානයට නිර්දේශවණු සාරංග දිසසේකර, දිලීප හේනායක, හසිත විජේවර්ධන, ඒ විතරක් නෙමෙයි තවත් බොහෝ දෙනෙක් මයික්‍රොෆෝනයක් අරගෙන රටකට කතා කරන්න මුලින්ම පුරුදුනේ මේ තර්ස්ටන් සුවිසල් වේදිකාවේ. මේ විදිහට පාසල දිනු කරන්න ඇත්තටම ආදිශේෂයන්ට හැකියාවක් තියනවද? ඔව් හස්ස, අපි පටන් ගමු පළවෙනියෙන්ම කුමා දේවපුර මහතාගෙන් පත්තු තුනක බිල්ඩින් එකක් පළවෙනිම ඩොනේට් කරා. මේ ග්‍රවුන්ඩ් එකට පැවිලියන් එකක් ඩොනේෂන් එකක් විදිහට කරා. ග්‍රේෂන් ගුණවර්ධන මහතා ස්විම් පූල් එක සම්පූර්ණ මෙතුමාගේ ආධාරයක් විදිහට ලැබුණා. ඒ වගේම ශාන්ති සිල්ලා මහතා අපිට ඉන්ඩොනේට් එකක් ඩොනේට් කරා. වරද බලා ගන්න පුළුවන් මේ හෝල් එක, කැන්ටින් එක, ඒ වගේම ටොයිලට් පද්ධතිය. මං හිතන්නේ ජාතික පාසලකට හෝ ඉන්ටර්නැෂනල් පාසලකට මේ වගේ පද්ධතියක් තියෙයි කියලා. මයික්‍රෝබයොටෙක් කම්පියුටර්ස් එක ග්‍රේඩ් 6 වල ඉඳන් රොබොටික් ක්ලාස්රූම් පටන් ගන්න තියෙනවා කරන්න. මේ ටික ඔක්කොම අපි අදිස සංගමයේ මේ අවුරුද්දේ මිලියන 70ක විතර වැඩ ප්‍රමාණයක් කරා. එකමුතුකම තියනවා නම් ඕනම දෙයක් ජය ගන්න පුළුවන් කියන එකට හොඳම උදාහරණයක් තමයි තර්ස්ටන් විද්‍යාලයේ මේ දිනුවේ කතාව. ඒ ගැන කියමින් ඔන් ටොපික් තුලින් සමු ගන්නවා කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිට. දැන් තවත් පුවත් කිහිපයක්.